මාධ්‍යවේදිනී තිලක්ෂණි මදුවන්ති විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබෙනවා. තම මව කොරෝනා ආසාදනය වී රෝහල්ගත කර ගැනීමට දීර්ඝ පොලිමේ සිටින බවත්, එම පොලිමේ සිටියේදී තම දැස් ඉදිරිපිටම දෙදෙනෙකු මියගිය බවත්, ඇතමුන් ක්ලාන්ත වී බිම ඇද වැටෙන බවත් ඇය සඳහන් කළා. මේ ඇය විසින් තබා ඇති සම්පූර්ණ සටහනයි. ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම S2 දකිනවා. දැන් වෙලාව අලුයම 1:20. මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව. වාට්ටුවේ එක් කැඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්, ඔවුන් අසාධ්‍ය රෝගීන්. වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා. අඩිතියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්. ඉතිරි සියලු ආසාදිතීන් එලිමහනේ බංකු පුටුමත හෝ ගස් පාමුල. තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව. මේ පාන්දරත් ඇඩ්මිෂන් පොලිම ගොඩක් දිගයි. අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල්බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා. සීතලේ මදුරුවන් තලමින් මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා. මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා. ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා. පාරේ මණ්ඩලයේ සීමිතයි. ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා. මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දී තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතේ දීලා බලන් ඉන්නවා. මේ ජීවිතය ඇතුලේ මීට වඩා විඳින්න දුකක් නැහැ. මීට වඩා අසරණකමකුත් නැහැ. එට මමත් ආසාදිතයෙකු වෙයි. මට කියන්න තියෙන්නේ එකම දෙයයි. කොරෝනා සුළුවෙන් තකන්න එපා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පවුලේ හැමෝම පරිස්සම් කරගන්න. ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මගේ රටේදී S2 දකිනවා. පරිස්සම් වෙන්න. හොඳටම පරිස්සම් වෙන්න.